මිනුවන්ගොඩ දිනේෂගේ අනාගතය ගැන දැන් අපි කියන්නේ astro@tntv.net විදුල් ලිපියෙන් ලැබුණු තවත් හස්තරේක සටහනක් 88 11 වෙනි මාසේ 14 වෙනිදා පෙරවරු 1:18 නැත්නම් අලුයම 1:18 තමයි දිනේෂා ජන්මලාභය ලැබලා තියෙන්නේ. නියජ මහත්මයා ටිකක් මේ වෙනස් ආකාරයක ප්‍රශ්නයක් දිනේෂ අහන්නේ අනාගතය ගැන අහනවා 2010 ඔක්තෝබර් මාසේ කොහොමද කියලා අහනවා. ඒ කියන්නේ මේ මාසනේ මේ මාසේ වුණා කොහොමද කියලා අහනවා. රැකියාව කෙසේ වේවිද කියලා අහනවා. ඒකනම් අපිට එවැනි ප්‍රශ්නයක් ඇවිච්ච පළවෙනි දවසයි 2010 ඔක්තෝබර් කොහොමද? ඉතින් ඔක්තෝබර් මාසෙට තව බොහොම ටික දවසයි නේ තියෙන්නේ. කවුරු හරි මොනවා හරි කියන්න ඇති හැබැයි නේ. ඔව්. ඒකට හේතුවක් තියෙනවා අහන්න. අහන්න හේතුව තමයි ඇයිගේ හස්ත රේඛාව දිහා බලනකොට ඇයිගේ හස්ත රේඛාවේ දෙක අතේ විශේෂයෙන් වම් අතේ ශීර්ෂ රේඛාව කැඩිලා. වම් අතේ ශීර්ෂ රේඛාව දෙකට කැඩිලා තියෙනවා. දකුණු අතේ ශීර්ෂ රේඛාව බොහොම ඈතින් ගමන් කරන්නේ. දකුණු අතේ ශීර්ෂ රේඛාව ඈතින් ගමන් කරන නිසා මේ වගේ කෙනෙකුට තමන්ගේ ඔළුවේ හිසේ ටිකක් වේදනාවක් එහෙම නැත්නම් ටිකක් වෙලා වැඩ කරගෙන ඉන්නකොට අපහසුතාවයක් ඇති වෙනවා. මේ වගේ ඇයිට අපි නිතරම කියන දෙයක් තමයි ටිකක් නිදිය ගන්නකොට ඔළුව කොට නැතුව නිදිය ගන්න ඔළුව පහත් කරලා නිදිය ගන්න. එහෙමත් නැත්නම් වාඩි වෙලා ඉන්නකොට ටිකක් ස්ටූල් එකක් උඩින්වත් කකුලක් තියාගන්න පාඩම් කරනකොට ඒක ශරීරයේ සුවපහසු විදියට ඉන්නකොට මේ ඔළුවේ බරගතිය නැති වෙන්න පුළුවන්. අතේ දවන් අත විශේෂයෙන්ම අත් දෙක දිහා බලනකොට විශේෂයෙන්ම දකුණු අත දිහා බලනකොට බලන්න මේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ කොයිතරම් දිගද කියලා උඩම පුරුක. හරිම දිගයි. මෙච්චර දිග මහපට ඇඟිල්ලක් තියෙනකොට මෙච්චර දිග එහෙම පුරුකක් තියෙනකොට බලන්න මේ පුරුක ගොඩාක් දිගයි. මෙච්චර එහෙම එකක් තියෙනකොට එහෙම කෙනෙකුට දැඩි උත්සාහයක් ගන්න පුළුවන්. මං හිතන්නේ ගෙදෙට්ට නෑදෑයෙක් යාළුවෙක් හිතවතෙක් ආවත් කාමරයට ගිහලා පාඩම් කරගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒක දක්ෂතාවයක් ගොඩක් තියෙන කෙනෙක්. මේ දක්ෂතාවයක් ගොඩක් තියෙන නිසා මේ වගේ කෙනෙකුට ඉදිරි අනාගතයේ යහපත් වෙනවයි කියන එක නම් කියන්න පුළුවන්. හැබැයි අපිට අර 2010 ඔක්තෝබර් මාසේ කොහොමද වෙනවයි කියන එක බලන්න මේ දවස්වල ග්‍රහ පිහිටීම බලන්න ඕන. සිංහ ලග්නේ කේන්දරයක් ඇයට තියෙන්නේ. ඇයිගේ සිංහ ලග්නේ කේන්දරයකට බොහෝ දෙනා කියනෝනේ මේ සිංහ ලග්නෙට අත් අවුරුදු 7 මාස ඒ රාෂ්ට්‍රකයක් තියෙනවා. ඒක නිසා ඊයේ ගිරාෂ්ට්‍රකීවරේනේ 2011 දී කියලා. මේ ඒ රාෂ්ට්‍රකපලයක් කියන එකක් තියෙනවට අමතරව එයාගේ කේන්ද්‍රයේ සඳුගේ සෙනසුරු අන්තර්දශාව තියෙනවා. සඳුගේ මහදශාවේ සෙනසුරු අන්තර්දශාව. මෙන්න මේ කේන්ද්‍රයේදී මට ඒක මතක් කරන්නට ඕන සඳුයි සෙනසුරුයි මේ කේන්ද්‍ර සටහනේ ඉන්නේ පස්වෙනි කොටුවේ. පස්වෙනි කොටුවේ ඉන්නකොට දෙන්න එකට ඉන්නේ. ඒකට අපි කියනවා ජන්ම ඒ රාෂ්ට්‍රකය කියලා. ජන්ම ඒ රාෂ්ට්‍රකයෙන් උපන්න අයට නැවත ඒ රාෂ්ට්‍රක අපල ලබන්නේ නැහැ. ඒ රාෂ්ට්‍රක අපල ලැබෙනවා අඩු වෙනවා. ඊට අමතරව දෙවැන්නේ සිකුරු ඉන්නවා කන්‍යා රාශි. කන්‍යා රාශියට සිකුරු නීචයි. සිකුරු නීචයි කියන එක හොඳ නැහැ කියන එකත් බොහෝ දෙනා දන්නවා. නමුත් එයාගේ තුලා රාශියේ තමයි බුදු ඉන්නේ. 2 සහ 3 අතර පරිවර්තන යෝගයක් තියෙනවා. මෙම පරිවර්තන යෝගයේ නිසා දෙවැන්නාධිපති දෙවැන්නටත් තුන්වැන්නාධිපති තුන්වැන්නටත් එනවා. දෙවැන්නාධිපති දෙවැන්නේන එක මහා ධන යෝගයක්. ඒකින්ද ඔබට උපතින්මත් ධනෙ තියෙන්න පුළුවන්. අනාගතයේදී ධනෙ ලැබෙනවා. ඔබ ඊටාම ධනවත් කෙනෙක් එක්ක විවාහයක් සිද්ධ වෙනවා. ඊළඟට අද 2010 ඔක්තෝබර් මාසේ හැටියට ගත්තාම නම් දැන් මේ දවස්වල සෙනසුරු ගමන් කරන්නේ බොහොම හොඳ තැනක ඔබගේ කේන්දරය කන්‍යා රාශිය හොඳ තැනක කියන්නේ යා කන්‍යා රාශිය ගමන් කරන එක ඔබට අපලයක් නැහැ කරදරයක් නැහැ. ඊළඟට අනිත් එක තමයි මේ දවස්වල සිංහ රාශියේ ග්‍රහයන් ගමන් කරන්නේ සිංහ ලග්නයේ කෙනාට රවි ගමන් කරන්නේ දෙවැන්නේ. මේ රවි දෙවැන්නේ ගමන් කරන එකේ පොඩි වරදක් තියෙනවා. රවි තුන්වැන්නට ලැබෙන මාසය යනවා. මේ තව මේ 18 වෙනිදා යනවා. ගියාට පස්සේ ඔබට අපල ඇති වෙන්නේ නැහැ. හොඳයි.